ගුවන් ටිකට් පත්වල මිල ගණනු මේ දෙසැම්බරේ ඉහළට ඒ වගේම ට්‍රාන්සිට් වලින් ගුවන් ගමන් යන මගින් දැනගත යුතු කරුණු සහ ඔබට වැදගත් වන කරුණු රාශියක් අද දිනේ ලංකාවේ දිනපොත් නාලිකාවෙන් කතා කරනවා දිගටම රැඳින්න වීඩියෝ එකත් එක්ක channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියන ඉල්ලීමත් කරන ගමන් කතා කරමු මේ දෙසැම්බර් මාසයේ ගුවන් ටිකට් පත් මිලට මොකද වෙන්නේ පසුගිය මාස කිහිපයේ පුරාවට රුපියල් 310 සිට මේ වෙනකොට රුපියල් 326 වගේ දක්වා ඩොලරේ ක්‍රමයෙන් ඉහළට ආවා ඩොලරය ඉහළ යාමත් සමග එහා සමගාමීව ඔබ ඉන්න රටේ විදෙස් මුදල් වල අගයත් යුරෝ පවුන්ඩ් රියලියන් ටිරම් ආදි ලෙස සියලුම මුදල් වල අගයන් ඉහළ එද්දී ඒහා සමගාමීව ගුවන් ටිකට් පත්වල රුපියල් අගය ඉහළ යාම සිදු වුණා එය අංක 1 කාරණය ඊළඟට දෙවෙනි කාරණය තමයි ගුවන් ටිකට් පත්වල මිල ඉහළ යන්න දෙසැම්බර් මාසයේ කියන්නේ නිවාඩුවට බොහෝ දිනා ලංකාවට එනවා නත්තල් නිවාඩු සමය ප්‍රධාන කොටගෙන ඉතාලිය ප්‍රමුඛ යුරෝපානු රටවල ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එනවා ඒ වගේම ලංකාවේ සිටි ඇති හැකිය අය ඊතර රටවල නිවාඩු ගත කිරීම සඳහා යන කාල වකවානුවක් ඒ තුලදී ගුවන් ටිකට් පත්වලට දැඩි ඉල්ලුමක් තියෙනවා ඒ හා සමගාමීව ගුවන් යානාවල ආසන සම්පූර්ණයෙන් වෙන් වෙලා ඉවරයි ඒ ඇති වෙන ඉල්ලුම මත ගුවන් ටිකට් පත්වල මිල දෙසැම්බර් ජනවාරි මැද දක්වා ඉහළ ගොස් ඇති බව බොහොමයක් ගුවන් සමාගම් වලින් ප්‍රකාශ කරනවා ඒ වගේම ප්‍රධානම කාරණයක් තමයි මේ ටිකට්පත් මිලේල ඉහළ යාම සහ අනෙක් පැත්තෙන් බැගේජ් ජලවංශ එකත් ඔබේ අඩු වෙනවා මොකද්ද මේ බැගේජ් ජලවංශ එක කියන්නේ ඔබට ගුවන් යානයෙන් ගෙන යන මේන් ලගේජ් එක හා හෑන්ඩ් ලගේජ් එකේ සම්පූර්ණ බර සාපේක්ෂව මගින් අඩු කාලවලදී ගුවන් යානවල ආසන සම්පූර්ණයෙන් වෙන් වෙලා නැති කාලවල ඔවුන් ප්‍රොමෝෂන් වශයෙන් කිලෝ 40 50 55 ආදී ලෙස ඔබට රැගෙන යාමේ අවසරය දුන්නා මේ නිවාඩු සමය මේ දෙසැම්බර් මාසය ජනවාරි මැද දක්වා බොහෝ ගුවන් සමාගම් විසින් තමන්ගේ බැගේජ් ජලවංශ අඩු කරලා තිනවා කිලෝ 23 කිලෝ 30 කිලෝ 35 40 උපරිමයේ 40 දක්වා තමයි ලබා දීමක් කරන්නේ මේ දෙසැම්බර් මාසයේ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට මෙන්න මේ කාරණා වලට මුහුණ දෙන්න සිදු වෙලා ඇති දැනටමත් ටිකට් වෙන් කරවා ගත්තාන්ට මේ කාරණේ පැහැදිලි වෙලත් ඇති ඒ වගේම තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා ට්‍රාන්සිට් වලින් යන කට්ටිය ට්‍රාන්සිට් හරහා මාරු වෙලා තමන්ගේ ගුවන් ගමන් යනවා නම් මතක තියාගන්න භාවිතා කරන ගුවන් සේවයේ ප්‍රමාදයකින් තොරව ගුවන් යානා ලබා ගැනීමේ හැකියාව කෙසේද කියලා මොකද පසුගිය දිනක මගේ සහෝදරේ ලංකාවෙන් දැන් නවසීලන්තයට යන්න ගියා ලංකාවෙන් යානාව ප්‍රමාද වුණා සිංගප්පූරුවෙන් එයාට කනෙක් වෙන ෆ්ලයිට් එක මග හැරුණා අන්නේ ආකාරයෙන් තමන් පළමුවෙන් යන ෆ්ලයිට් එක ප්‍රමාද වුණොත් ඊළඟට තමන් ට්‍රාන්සිට් එකෙන් ගන්න ගුවන් යානයට කොපමණ වෙලාවක් තියෙනවද කියන දේ අනිවාර්යෙන් හිතේ තියාගෙන තමන්ගේ ට්‍රාන්සිට් යන යානාව වෙන් කරවා ගන්න ඒ පිළිබඳව දැනුවත් වෙලා තමන්ගේ ගුවන් ගමන් කටයුතු යොදා ගන්න තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න යලිත් හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්